ඔයාට කවදාවත් ආදරය හොයාගන්නත් බැහැ, කවුරුත් ඔයාට ආදරය කරන්නෙත් නැහැ. ඇස් වහන්න ඕනේ තැන අපි ඇස් අරන් ඉන්නවා. ඇස් අරන් ඉන්න ඕන තැන්වලදී අපි ඇස් වහගන්නවා. අපිට සමාජයේ ෆුල් එක්සෙප්ටන්ස් එකක් නැහැ. නීතියෙත් තාම එක්සෙප්ටන්ස් එකක් නැහැ. ඉතින් ඒ ඔප්ෂන් එකත් අපිට නැහැ. අයබෝවන් අයබෝවන් කොහොමද ජීවිතේ? වරදක් නැහැ. ඉතින් මගුල් ගෙදරට ආරාධනා කරා ලන්ඩන් එන්න කියලා, මට එන්න බැරි වුණා. ඒක ගැන ගොඩාක් කනගාටුවෙන් හිටියේ. හැබැයි මගේ මගුල් ගෙදරට අනිවාර්යෙන්ම ආවා. ඔව් ආවා. ඩ්‍රින්ක්ස් වගේක් ගත්තා. සතුටු වුණා. කෑවා. දුනා කෑවා බිව්වා. මම මෙහෙම පටන් ගන්නවා. කවුරු හරි දන්නේ නැත්නම් අරිත වික්‍රමසිංහම, මේ ඉන්නේ අරිත වික්‍රමසිංහ. අරිත වික්‍රමසිංහ කියන්නේ සමලිංගික නීතිඥවරයෙක්. කවුරුවත් එහෙම කොටු කරන්නට කැමති නෑ. බැහැ, මම සමරසි පුද්ගලෙක්. ඒක ඇත්ත. මමත් නීතිඥවරයෙක්. මම හස්බන්ඩ් කෙනෙක්, මම මල්ලි කෙනෙක්, අයියා කෙනෙක්, කාන්තා අයිතිවාසිකම් වලට කතා කරන කෙනෙක්. ඉතින් මට එක එක රෝල්ස් තියෙනවා. ඔයාට අනු ඔයා කවුද? ඉතින් නීතිඥවරයෙක් කියන එක ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම මම ළමා අයිතිවාසිකම් ගැන එක එක දේවල් ගැන මම කතා කරපු එක්කෙනෙක්. ඒක නම් මට හරි විශේෂ ඐඩෙන්ටිෆිකේෂන් එකක්. නමුත් මම ඇක්ටිවිස් කෙනෙක්. මම ලාංකිකයෙක්. ඒ ඔක්කොට මුලින් ශ්‍රී ලාංකික කියන එනවනේ. ඔව්, ඒක තමයි තින් නම්බර් 1. සමරිසි පුද්ගලයන්ට ලංකාව විවාහ වෙන්න බෑ. දැනට ඔයාලා විවාහ වුණා. ඔව්. කොහොමද? අපි විවාහ වුණේ තින් ලන්ඩන් වල. මගේ කරිය එක මං එහෙ තමයි පටන් ගත්තේ. මගේ දැන් හස්බන්ඩ් විතින් එහෙ තමයි හම්බුනේ. ලංකාවට එන්න මාස 3කට වගේ ඉස්සෙල්ලා හම්බුනේ. එතකොටයි හම්බුනේ. දාලා වෙන එකක් ආවා. ඔව් මං ඒව එකක් ආවා. එතන එයා හම්බ වෙනකොට දවස් 10කට පස්සේ තමයි මගේ ලෝ ෆර්ම් එකට මගේ නෝටිස් එක දුන්නේ. බ්‍රිතාන්‍ය දැන් දාලා මං ආපහු ලංකාවට යනවා කියලා. මම එයාට කිව්වා, ඩේව් ඇත්තටම මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම මම ආපහු ලංකාවට යනවා. නමුත් බය වෙන්න එපා, මං හිතන්නේ ඔයත් ඒ මගෙත් එක්ක. ඉතින් ඒ වගේම ඉතින් එයා ආවා. විශ්වාස කරා. විශ්වාස කරා. විශ්වාස කරා, ආදරය කරා, කසාද බැන්දා, ලං වුණා. සමරිසි වුණත් සමහරක් වෙලාවට කසාදකට ගිහිලා ලීගල් වෙන්න කැමති නැහැ. බහුතරයක් සමලිංගික කට්ටිය. ඒක වැරදි අදහසක්. මේකනේ අශේන්, දැන් අශේන්ට ඔප්ෂන් එකක් තිබුණ බඳින්න. You have in. ඔව්. දැන් අශේන්ගේ වයිෆුත් දැන් අවුරුදු කීයක්ද සම්බන්ධ තිබුණේ? අවුරුදු 6ක් නේ. ඔව්. ඒකත් ලේසි ජර්නි එකක් නෙමෙයිනේ. ඒ වගේ ඕන සම්බන්ධයක් ලේසි ජර්නි එකක් නෙමෙයි. නමුත් දැන් බලන සමාජයේ අශේන්ගේ සම්බන්ධය එක්සෙප්ට් කරලා තියෙනවා. අනිවාර්යයෙන්. නීතියෙන්වත් එක්සෙප්ට් කරලා තියෙනවා. ඒ එක්සෙප්ටන්ස් එකත් එක්ක ඒත් ස්ට්‍රගල් එකක් තිබුණානේ. ඒත් ස්ට්‍රගල් එකක් තිබ්බා. ඉතින් දැන් හිතන්න අපි වගේයට කොච්චර ස්ට්‍රගල් එකක් තියෙනවද? අපිට සමාජයේ ෆුල් එක්සෙප්ටන්ස් එකක් නැහැ. නීතියෙත් තාම එක්සෙප්ටන්ස් එකක් නැහැ. ඉතින් ඒ ඔප්ෂන් එකත් අපිට නැහැ. දැන් මම විවාහ වෙනකොට මම පල්ලියේ බැන්දේ. එවැනි ඊට කලින් අපි රෙජිස්ටර් වුණානේ. අර රෙජිස්ට්‍රා කිව්වා, හරි ඔය දෙන්න දැන් විවාහ වෙලා දැන් හස්බන්ඩ්යි හස්බන්ඩ්. මම ඒ වෙලාවේ ඇඬුවා. මම වැඩි අඬන කෙනෙක් නෙමෙයි. සතුටක් තිබුණා තමයි. මම පොඩි කාලේ ඉඳලම මිනිස්සු කිව්වා, ඔයාට මේ වගේ ඔප්ෂන් එකක් නැහැ. කරන දෙයට උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඔයාගේ ආදරේ නැචරල් නෙමෙයි. ඔයාව කවුරුවත් පිළිගන්නේ නැහැ. ඔයාට කවදාවත් ආදරේ හොයාගන්නත් බැහැ. කවුරුත් ඔයාට ආදරේ කරන්නෙත් නැහැ කියලා. ඒ ඔගේ කතාවලට තමයි මම හැමසිස්සම බය වුණේ. හැමෝම කිව්වා මට කරන්න බැරි දේ තමයි මට ලැබුණේ. ඉතින් ඒක ඇත්තම ලොකු powerful moment එකක් මගේ ජීවිතේ. කවදාවත් අමතක වෙන්නේ නැහැ. නැහැ. ඒකෙම පෙන්විතින් ආදරේ දිනුම්. ආදරේ දිනනවා. ආදරේ දිනනවා දිනනවා දිනනවාමයි. ආදරේ වෙනුවෙන් ආදරේ කරොත්, ආදරේ වෙනුවෙන් ජීවත් වුණොත්. එහෙම තමයි 100%. ආදරේ වෙනුවෙන් ජීවත් වෙනවද? ඔව්, නැතුව. ආදරේ වාව ජීවත් කරනවද? ආදරේ නැත්තම් ජීවත් වෙන එකේ ඇත්තම වැඩක් තියෙනවද? අපි මේ පොඩි කාලයක් මේ ලෝකේ ඉන්නේ. ඇත්තටම අපි යුනිවර්ස් එකේ ටයිම් පීරියඩ් එක බලනකොට බිලියන ගාණක් පේන්නේ. පරි පොඩි බ්ලින්ක් එකක්. ඔව්. ඇවිල්ලා ගිය කට්ටියක් ඉන්නවා, යන්න ඉන්න කට්ටියක් ඉන්නවා. ටික කාලයක් අපි මෙහි ඉන්නේ. ආදරේ තමයි වටිනාම දේ. හරිවත්. ආදරේ තමයි අපිව ජීවත් කරවන්නේ. දැන් මට තනියෙන් ජීවත් වෙන්න බෑ. මට ආදරයක් එක්ක ජීවත් වෙන්න ඕන කියලා හිතිච්චින්ද මං කසාද බැන්දා. අරිතට ඕනේ හින්දා අරිත බැන්දා. කවුරුර කියනවා නෑ මට ඕනේ නෑ. නෑ එකක් ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ආදරය කියන්නේ එක දෙයක් නෙමෙයිනේ. විවිධ ආදරවල් තියෙනවා. අපේ දෙමව්පියට තියෙන ආදරේ, දෙමව්පියෝ අපිට කරන ආදරේ, ඒක වෙනස් ආදරයයි. wife the husband to love තියෙන ආදරේ එකත් වෙනස්. හරි, යාළුවන්ට තියෙන ආදරේ එකත් වෙනස්. ඉතින් කවුරුත් එහෙම තනියම ඉන්නේ නැහනේ. හැමෝටම love එකක් තියෙනවා. නමුත් ඒ love එක වෙනස් love එකක්. සමහරක් ඇට love කෙනෙක් නැතුව, husband කෙනෙක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒකට වටපිටා එන ලැබෙන ආදරය ඇති වේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ කවුරුත් එහෙම තනියෙන් ඉන්නවා කියලා. ආදරය කියන එක සාපේක්ෂයි. මට දැනෙන විදිහට නෙමෙයි වාට දැනෙන්නේ. වාට දැනෙන විදිහ නෙමෙයි මට දැනෙන්නේ. ඔව්. කොල්ලෙක් වුණා කියලා, කෙල්ලෙක් වුණා කියලා, සමලිංගික වුණා කියලා ආදරේ වෙනස් වෙනවද? නෑ, ඉතින් ඒක ඉතින් තමන්ගෙම කැමැත්තනේ. අශේන්ට නැචරල් කියන්නේ මට නැචරල් නෙමෙයි. අශේන් හිතන විදිය, අශේන් කැමති ෂර්ට් එක මම අකමැති වෙයි. ඒත් අශේන්ගේ choice එක වැරදි නෑනේ. ඒක මට අයිතියක් නෑ. අශේන්ට කියන්නේ ඕ වගේ ෂර්ට් එකක් ඔයාට අඳින්න බෑ. ඔයා කැමැත්ත. ඔයා ෂර්ට් එකට ආදරේ නෑ.
නම් මේක එක වගේ චොයිස් එක. අපි ආදරේ නම් අපි කැමති නම් දෙන්නම කැමැත්තෙන් ආදරේ කරනවා නම් ඇයි අනිත්‍යය විරුද්ධ වෙන්නේ? අනල දිනනවා. තව අඬලා තියෙනවා. සම රිසීවීම නිසා අඬලා තියෙනවා. නෑ කවදාවත් එහෙම අඬලා නෑ. කනගාටුලා තියෙනවා. නෑ කවදාවත් රික්‍රෙක් කරන්නේ නෑ. වාටික ආඩම්බරයක්ද? ආභරණ නැද්ද? මගේ ලිංගිකත්වය ඉතින් එහෙම ආඩම්බර වෙන්න බැහැනේ. උසස් තමන්ගේ තන තමන් විසින් උපයාගත්තා. හොයාගත්තා. ඒ කියන්නේ මට පොඩි කාලේ ඉඳලම මගේ දෙමව්පියන්ගේ මගේ ෆැමිලි එකේ ශක්තිය තිබුණා. එයාලව තේරුම් ගත්තා. තේරුම් ගත්තා මා පිළිගත්තා. කවදාවත් කිව්වේ නෑ ආරිත පුතා ඔයා මේ වගේ ඉන්න ඕනේ, මේ වගේ හැසිරෙන්න ඕනේ, මේක තමයි ඉගෙන ගන්න ඕනේ, ඔයා මේ වගේ කෙනෙක් බඳින්න ඕනේ. ඔයගේ කවදාවත් මගේ දෙමව්පියෝ කියලා නෑ. හැමසිස්ම කියලා ඔයා කැමති දේ කරන්න, ඔයා සතුටු දේ කරන්න, කැමති එක්කෙනෙක් ඔයා බඳින්න. කවදාවත් ජෙන්ඩර් එකවත් කියලා නෑ. මගේ දෙමව්පියෝ මං ගේ කියලා මට තේරුණේ ඉතින් අවුරුදු 12 13 වගේ තමයි තේරුණේ මං වෙනස් කියලා. අවුරුදු 15 මං හැමෝටම කිව්වා මගේ. එයාලා පිළිගත්තා. පිළිගත්තා. මං වෙනස් වෙන්නේ නෑනේ. හැබැයි ගාල්ලේ එහෙම නැත්තම් මඩකලපුවේ ඉන්න ළමයෙක්ට අවුරුදු 12න් කියන්න පුළුවන්ද? අවුරුදු 15න් කියන්න පුළුවන්ද? මම ඇත්තටම ඒක දන්නේ නෑ. ඔයාලා කි? මං ගාල්ලේ තමයි වැඩිම පරිච්ඡේ වෙන්නේ. මගේ හස්බන්ඩ් ගාල්ලේ ඉන්නේ. අපි පොඩි ගමක ඉන්නේ. පෙදෙන කපල් එක අපි බැන්දට පස්සේ ගමේ ඉන්න කට්ටිය හැමෝම අපේ ගෙදරට ආවා. අපි ආරාධනා කරා. ගාල්ලේ. ඔව් අපිට කැවුම් කොකිස් කේක පළතුරු දුන්නා. Just after the wedding. Just after the wedding. ඕ ගාල්ලේ මිනිස්සු එච්චර ඕපන් මයින්ඩඩ්. ඒකනේ මග්ස් වගේ හදලා අපේ පින්තූර දාලා හාර්ට්ස් දෙක්ක. දැන් කාලේ ඉතින් ගාල්ලේ එක්කෙනෙක්ටත් පුළුවන් එහෙම. පුළුවන්. මගේ ගමේ අපිව පිළිගත්තා නම් ඇයි තවත් ගමක බැරි? ඇයි මුළු ලෝකෙම පුළුවන් නම් අපිට බැරි? ඔව් ඒක ඇත්ත. ආදරය පිළිගන්නේ ඇත්තරම ස්ට්‍රගල් එකක් වෙන්න ඕනේ. ආදරය කියන්නේ හරි වටන දෙයක්. ආදරය කියන්නේ හරි ලස්සන දෙයක්. ආදරය කියන්නේ හිනාවෙන් පිරුණු දෙයක්. ඉතින් මේ වගේ දෙයක් මිනිස්සු ඇක්සෙප්ට් කරන්නේ නැහැ කියන්නේ සමහරක් විට මේ මිනිස්සු කැමති විරහවට වෙන්නේ නැති, දුකට වෙන්නේ නැති, වෛරයට වෙන්නේ නැති. ඔව් එහෙමත් ඇති ඉතින්. ටීවී එකේ මොන හරි දෙයක් තියෙනවනම් මරනවා, ගහ ගන්නවා, කපනවා, කොටනවා, ඒව පෙන්නනකොට කවදාවත් ඇස් වහන්න කියන්නේ නැහනේ. ඒ දෙන්නේ කිස් කරනවා නම්. එතකොට කියන ඇස් වහන්න. මොන වගේ ප්‍රතිපත්තිද අපේ ළමයිට සමාජයට කියන්නේ? මිනිහෙක්ව මරණයක හොඳයි ඒක බලන්න පුළුවන්. නමුත් මිනිහෙක්ව ආදරය කරන එක වැරදි. අනිවාර්යෙන්. ඇස් වහන්න ඕනේ තැනක අපි ඇස් අරන් ඉන්නවා. ඇස් අරන් ඉන්න ඕන තැන්වලදී අපි ඇස් වහ ගන්නවා. ඒකද අපිට වැරදුනේ. ඒක වැරද්දක් ඇත්තටම. මම හිතන්නේ ඒක අපේ ඇත්ත සංස්කෘතියක් කියලා. අපේ සංස්කෘතිය මොකද්ද? එක එක ආගමිකවල් මෙහි තියෙනවා. බෞද්ධ සංස්කෘතිය. බෞද්ධ සංස්කෘතියට ගරු කරමින් මූලිකත්වය දෙමින් කලාවන්, ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක, තාරුණ්‍ය, ටෙක්නොලොජි එක ඒ ඔක්කොම තියෙනවා. ඒ සංස්කෘතිකමින් ආදරය පිළිගන්නවනේ. ආදරය කොහොමත් එපා කියලා කියන්නේ. ඉතින් ඇයි අපිට බැරි ඒක ඇක්සෙප්ට් කරන්න? අපි යම් කිසි ගෝල් එකකට යන්න වැඩ කරද්දි අපිට ඒ ගෝල් එකට යන්න බැරි වෙනවා. සමහරක් විට අපේම දුර්වලතා හින්දා, සමහරක් විට ඒ සෙක්ස් හින්දා වෙන්න පුළුවන්, අපේ ඇබ්බැහිකම් හින්දා වෙන්න පුළුවන්, අපිට මොලේ තිබිලත් අපි මොලේ පාවිච්චි කරන්න නැති හින්දා වෙන්න පුළුවන්. ඒතර අපිට යන්න තියෙන ඉලක්කයට යන්න හැම වෙන්නේ නැහැ. මොනවද යාල කරන්න ඕනේ? දැන් මම සමාජයේ විවිධ කණ්ඩායමත් එක්ක මම වැඩ කරන එක්කෙනෙක්. මගේ ඇක්ටිවිසම් නිසා LGBT ප්‍රජාවේ ගොඩාක් දක්ෂතාවල් තියෙන කට්ටිය ඉන්නවා. නමුත් ඒ කට්ටියට ඉදිරියට යන්න බැහැ මේ තියෙන ප්‍රශ්න නිසා. උනන්දු වෙන්න ඕනේ, කවදාවත් give up කරන්න හොඳ නැහැ. කාරර එක්කෙනෙක් වඩ චාන්ස් එකක් දෙයි. ඒත් පළවෙනි දේ තමයි අපිම විශ්වාස කරන්න ඕනේ. අපි මේ යන ජීවිතේ, මේ ගමනේ හැම සිස්සම එක එක බ්ලොක්ස් එනවා. ඔයාලට මේක කරන්න බෑ, අර කරන්න බෑ. නමුත් ඇත්තටම තමන්ටම විශ්වාසයක් තියෙනවා නම් අනිවාර්යයෙන් ඒක තමයි ඇත්තටම ප්‍රයොරිටි වෙන්න ඕනේ. ඒ බිලීෆ් එක, self belief එක. කවුරුවත් කියන දේ නෙමෙයි. අපි ආස අපේ ඇතුළාන්තයේ ඉල්ලන අපිට ශක්තිය තියෙනවා කියලා හිතන දේ අපි කරා නම් අපිට දිනන්න පුළුවන්. අනිවාර්යෙන්ම. ජීවිතේ එහෙම දිනපු කෙනෙක්ද ඔයා? ඔව් මම එහෙම ජීවිතේ දිනපු. වා දින්න තැනගෙන වා සතුටින් දින්නේ. මං හරි සතුටින් ඉන්නේ. ආඩම්බරේ? හරි ආඩම්බරේ. ඒ ආඩම්බරකම එක දැන් ගමන නතර කරලාද තව ගොඩාක් ඉස්සරහට යන්න තියෙනවා. තව ඉස්සරහට යන්න තියෙනවා. තව කොච්චරක් දුර යන්න තියෙනවා? දැන් මට වයස 40ක් ලැබිලා. 40? දැන් අවුරුදු 40ක්. අවුරුදු 20ක වෙනුමක් තියෙන මිනිස්සෙක් වගේ. Thank you. ඒක තමයි ගේ ජීන්. මට වඩා තරුණ පාටයි. ගේ ජීන් එක මිහිලෝගර වගේ කියන you guys are unique. 105ක් 6ක් වගේ ඉන්නේ. ඒක නිසා ඉතින් දෙවියන් වහන්සේ අපිව ලස්සනට හැදුවා. ඔයා සමලිංගික හරි සමරිසි හරි කියලා ওই කියන විදිහට හිතන්න පුළුවන්. අපි විශේෂයි. අපි ලස්සනයි. අපේ වෙනසක් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන් නම් දිලිසෙන්න දිදුලන්න මේ වගේ ඉන්න පුළුවන් මගේ ඉස්සරහ. මේ වගේ හිනාවක් වඩත් තියෙන නැති. හැබැයි වායි හිනාව හංගන් ඇති සමහර. ඒ හිනාව හංගන්න අවශ්‍ය නැත. ගොඩාක් ඈට සමාජෙන් කියනවා දිලිසෙන්න එපා කියලා. මම කියන්නේ හැමෝටම දිලිසෙන්න. හැමෝම කියනවා දිලිසෙන්න එපා කියලා. ඔයා කියනවා දිලිසෙන්න කියලා. යෝ. ඇයි ඒ? අපි තියෙන අර ස්පෙෂල් ක්වොලිටි එක. ඇයි අපි ඒක හංගගෙන ඉන්නේ? ඒක ගැන ආඩම්බර වෙන්න ඕනේ. අපිට මොනවා හරි දෙයක් තියෙනවා නම් ෂෝ ඔෆ් කරන්න, ඒ කියන්නේ පෙන්වන්නේ ජෙනුයින් විදියට. බය නැතුව අපි දිලිසෙන්න ඕනේ. අපි හොයාගත්ත දෙයක්, අපි දිනාගත්ත දෙයක්, අපි ලබාගත ජයග්‍රහණයක් පෙන්වන්න කිසිම වෙලාවක බය වෙන්න එපා. බය වෙන්න එපා, ලැජ්ජත් වෙන්න එපා. ඔයා හස්බන්ඩ් කෙනෙක්. ඔව්. ඔයාගේ හස්බන්ඩ් ඩේව්.
දෙන්නම හස්බන්ඩ්ලා. දෙන්නම හස්බන්ඩ්ස්ලා. වයිෆ් කෙනෙක් නැහැනේ මෙතන. වයිෆ් කෙනෙක් නැහැ. ඒතර හස්බන්ඩ් කෙනෙක්ට හස්බන්ඩ් කෙනෙක්ව දැනන විදිය කොයි වගේද කියලා අහුවත් මං. ඔයාගේ වයිෆ් කොහොමද දැනන්නේ ඔයාට? හරිම ආදරණීයයි. මාව කෑ කරනවා ගොඩක්. මට අහුම්කම් දෙනවා. මාව තේරුම් ගන්නවා. වලිත් දා ගන්නවා. ප්‍රශ්නත් එනවා. ඒ ප්‍රශ්න වලටත් මොන දෙනවා. වඩත් ඒකමද? ඒකමද? වෙනසක් නැහැ. එකමද? එකමද? අපි දෙන්න සමාන කියලා වෙනසක් නැහැ. එහෙම වෙනසක් නැහැ. දැන් අපි දෙන්න මෙතන වාඩි වෙලා හොඳ කතාවක් කරනවා. වෙනසක් තේරෙනවා. ඔයා මා පේන්නේ සමරසි පුද්ගලෙක් වගේ නෙමෙයි. මම වගේ යාළුවා. සෙක්ස් ගැන මොකද හිතන්නේ? සෙක්ස් නිසා ජීවිතේට මොකද්ද කරන්නේ? තියෙන නරක බලපෑම සහ ඒක කොහොමද අපි බේරගන්නේ? සෙක්ස් කියන දේ වැරද්දක් නෙමෙයි. ඒක නැචරල් දෙයක්නේ. වැඩිහිටියන් දෙන්නේ කැමැත්තෙන් දෙදෙනෙක් කරන දෙයක්, එක්කෙනෙක් බලහත්කාරෙන් නැත්තම් අකමැත්තෙන් කරන දෙයක්. දැන් ළමයෙක්ත් එක්ක එව්ව වැරදි. අර කන්සෙන්ට් කාරෝරි කැමැත්තෙන් ලිංගිකව එකතු වෙනවා නම් ගමන්ගේ ශාරීරිකව කරන ක්‍රියාපටිපාටි ඒක වැරද්දක් නෑ. නෑ ඒක කාටවත් අදාළත් නෑ. කැමැත්ත විතරමද අවශ්‍ය? කැමැත්ත නොලෙජ් එක තියෙනවා නම් ශරීරය ආරක්ෂා කරන්න ඕනේ. ලිංගික අධ්‍යාපනය දෙන්නේ නෑනේ හොඳට ඉස්කෝලවල. කොහොමද ප්‍රෙග්නන්ට් වෙන්නේ? ඒ වගේ දේවල්. ළමයිට ෆෝන්ස් එනවා. ඒ ස්මාර්ට් ෆෝන්ස් වලින් හරි දැන් ඉන්ටර්නෙට් එකේ ගිහලා ලේසින් පෝන් බලන්න පුළුවන්නේ. ඒ පෝන් වලින් ළමයිට ලැබෙන ලිංගික අධ්‍යාපනය වැරදි. ඒකෙන් ගොඩක් ප්‍රශ්න එනවා. දැන් ඒකනේ දැන් අපි හිතනවා අපේ සංස්කෘතියට සමාජයට විරුද්ධ දෙයක් තමයි ළමයෙක්ට ලිංගික අධ්‍යාපන දෙන එක. වැඩිහිටියෙක් ළමයෙක්ට කියන දේ කොහොමද තමන්ගේ ශරීරය ආරක්ෂා කරගන්න පුළුවන්, රෙස්පෙක්ට්ෆුල් විදියට සෙක්ෂුවල් ඇක්ටිවිටි කරන්න පුළුවන්, අපි ඒක ළමයෙක්ට කියලා දෙන්නේ. එතනයි වැරදුනේ. එතනින් ගොඩක් ළමයි, ගොඩක් කාන්තාවන් අභියෝජනපත් වෙනවා. රේප්, sexual violence, you wage deva varadi jeevithaye labala dena honduma hangim mokadda? The happiest feeling ever you had in your life. Vivaha wenukota thamai palliye badiddi wayasa kiyala 38 ay avurudu 38 gen badiddi jeevithaye honduma hangima labanna puluwanda kiyala karuya ahanawa nan eyara pennana haritha mage amma thamai mawara aile kavidde family kavilla hitiya honduma yalu kavilla hitiya hari special celebration eke kavilla hitiya hamoma apita aadare karapu aya once in a lifetime so once in a lifetime feeling ekak experience ekak ඒක හරි ස්පෙෂල්. අපිට හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ මේ ලෝකේ. අපි ඒ හිතන දේ වෙනුවෙන් දෛනිකව වෙහෙසනවා නම් දෛනිකව වැඩ කරනවා නම් ඒක බ්ලෙසින් එකක් විතර ජීවිතේට හම්බෙන්න පුළුවන්. 100%ක් හරි. සුදු කොල්ලෙක්, ලස්සන කොල්ලෙක්, ලස්සන දැනුමක් තියෙනවා. මිනිස්සෙක්ට හැම දැනුමක්ම තියෙන්න පුළුවන්. හැබැයි මට අනු ලස්සන දැනුමක් කියන්නේ when I see you as a beautiful personality. Beautiful personality එකක් තියෙනවා කියන්නේ මට අනුව මම දන්නවා ඔයාලට බියුටිෆුල් මයින්ඩ් සෙට් එකක් තියෙනවා කියලා. ලස්සන මයින්ඩ් සෙට් එකක් තියෙනවා කියලා. Thank you Ash. එතකොට එහෙම වෙද්දි මේක බලන ඔයාලට gedere ඉන්නේ ඔයාලට හිතෙනවා නම් මෙයාට ලස්සන කෙල්ලෙක් හසද බඳින්න තිබ්බනේ කියලා. ඔයාලට වෙලාවකට හිතෙලා නැද්ද? මට ලස්සන කෙල්ලෙක් බඳින්න ඕනා කියලා නැහැ. මේ ලෝකෙ වෙනුවෙන්. ඇයි මගේ මේ එක ජීවිතේ ජීවත් වෙන්න ඕනේ අනිත් මිනිස්සුගේ බලවපොරොත්තු ඉෂ්ට කරන්න? මුලින්ම අපි අපිට ආදරය කරන්න ඕනේ. අපිට ආදරය කරන්න බැරි නම් මම කොහොමද තවත් පුද්ගලයෙකු ආදරය කරන්නේ? අපි මුලින්ම අපිට ආදරය කරන්න ඕනේ. අපි මුලින්ම අපිව හොයා ගන්න ඕනේ. අපිට පුළුවන් එතකොට අපිට අනිත් මිනිස්සුන්ටත් පේන විදිහට ලස්සන ජීවත් වෙන්න. ඒතර කවුරුත් කියන කතාව අපිට අදාළ නැහැ. අපි අපිව දන්නවනේ. කොහොමද තාත් එක්කෙනෙක්ට පුළුවන් මගේ ජීවිතය ගැන ඔපිනියන් එකක් ගන්න? කොහොමද තාත් එක්කෙනෙක් තේරුම් ගන්නේ මගේ මනසේ මම මොනවද හිතන්නේ? මගේ එක්ස්පීරියන්ස්, මගේ දුක, මගේ සතුට, මගේ වේදනාව කාටවත් දැනෙන්නේ නැහැ. කාටවත් දැනෙන්නේ නැහැ. ඔගේ වයිෆ්ටවත් දැනෙන්නේ නැහැ නේ. ඔයාට විතරයි ඒක දැනෙන්නේ. ඔයාට ෂුවර් නම් මොකද්ද ඔයාගේ පර්සනාලිටි එක, මොකද්ද ඔයාගේ බිලීෆ්ස්, විශ්වාසකම්, බලාපොරොත්තු තෝ හැම දෙයක්ම. එතකොට ඔයාට කැපැසිටි තියෙනවා තාත් පුද්ගලෙක්ට ආදරය කරන්න. කොහොමද සතුට තියාගන්නේ හැමදාම අපේ ජීවිතේ එහා පැත්තෙන්? How to keep happiness next to us. අපිට ලෝකෙන්, දෙවියන්ගෙන්, කාරුවරයෙන් දෙන දේ පිළිගන්න ඕනේ. මං දේවල් රිජෙක්ට් කරන්නේ. එහෙම හිතනකොට ඇත්තටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. අර තමන්ව හඳුනගත්ත මනුස්සයා, තමන්ට ආදරය කරන මනුස්සයා කොච්චර වැටුණත්, කොච්චර බාධකාවත්, කොච්චර අභියෝග ආවත්, කොච්චර කකුල් මාට්ටු දැම්මත් වැටෙයි ආයි දසදහස් වාරයක් නැගිටිනවා. හරිත කියන්නේත් ඒ වගේ දසදහස් වාරයක් වැටි නැගිටපු අද මේ වගේ දිලිසෙන ලස්සන කොල්ලෙක්. ලස්සන කොල්ලෙක් කියද්දී ඇති වෙන්නේ මොන වගේ හැඟීමක්ද? නෑ ඉතින් ලස්සල කියන්නේ ඉතින් මං හිතන්නේ හැමෝම ලස්සලයි. හැමෝටම ලස්සන දෙයක් තියෙනවා. සමහර ලස්සන කියලා කියන්නේ කෙල්ලෙක්ටනේ. ආසයිද ගහන්න? ඉතින් මම ඉතින් accept කරනවා ඒක. You're proud about yourself. I'm proud of myself. You're happy about yourself. You won the life. I earned my life. Earning your life is not easy. Yeah. It's hard. If you try, if you keep trying, you can earn it. Yeah, everyone can earn it. හැමදාම සතුටින් ඉන්න. එනම් කසාද ජීවිතය
විවාහක ජීවිතය දැන් බඳලා අවුරුදු සුමානකින් තමයි අවුරුදු දෙක මට මොකද්ද කියන්න දෙන්නේ ඔයාලට බඳපු කෙනෙක් විදියට මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියන්න වයිෆ් එක්ක හස්බන්ඩ් එක්ක ඔනෙස්ට් ජීවිතයක් ගත කරන එක තමයි නම්බර් 1 ප්‍රයෝරිටි වෙන්න ඕනේ මගේ හස්බන්ඩ් එක්ක අපි හැමදාම කතා කරනවා හැමදාක්ම කියනවා චීට් කරොත් කවදා හරිවා හස්බන්ඩ්ට ඒක හස්බන්ඩ් කොහොමද නේද මේක ඉතින් හර්ට්ෆුල් දෙයක් නේ මිනිස්සු චීට් කරනවානේ ඒක මේ සම්මිස පුද්ගලයන් වෙන්නේ නැහැ ඇත්තම ස්ට්‍රේට් යන්නේ වැඩිම චීට් කරන්නේ නැත්නම් මෙච්චර ඩිවෝස් කේසස් උත් වෙන්නේ නැහැ අපි එක්කෙනෙක්ට ආදරේ නම් අපි එක්කෙනෙක්ට එහෙම රෙස්පෙක්ට් එකක් තියනවා නම් පේනන් ඒ පුද්ගලයාට විරුද්ධ එහෙම අපහස්තාර තත්වයට පත් කරන්න ඕනේ නැහැ ආදරේ නම් ඕනේ නම් be honest මගේ හස්බන්ඩ් එක්ක අපි හරිම ඕනස්ට් වෙන හැමදේම ගැන කතා කරනවා කතා කරන එක තමයි විශේෂ කතා කරන්නේ නැත්නම් කතා කරව හරි ගන්න ඕනේ කලින් ආදරේයි හැබැයි දැන් ආදරේ නෑ ආයෙත් ආදරේ ඇති වෙනවා ආදරේ තිබ්බ දැන් ආදරේ නෑ කියලා ආදරේ අතහැරලම දාන්න එපා ආදරේ ඇති වෙනවා ආදරේ නැති වෙනවා අපි මැරගම් මේවා නේ ආදරේ කියන දේ වෙනස් වෙනවා ඒ කියන්නේ එක්ස්ප්‍රෙස් කරන විදිය ෆීලිං එක ඔයක වෙනස් වෙනවා ඒක හැබැයි ඒක අතාරින්න ඕනේ කියන එක නෙමෙයි එතනින් කියන්නේ අපි හැමදේම වෙනස් වෙන වශයෙන් ඊයේ හිටපු වශයෙන් නෙමෙයි නේද ඔයා වෙනස් වෙලා දවසින් දවස අපි වෙනස් වෙනවා. ඒ වගේ ආදරෙත් අපි වෙනස් වෙන විදිහට ආදරෙත් වෙනස් වෙනවා. අපි වෙනස් වෙන විදිහට ආදරෙත් වෙනස් වෙනවා. එහෙමයි කියලා ආදරේ වෙනස් වුණා කියලා ආදරේ අතාරින්න එපා. අපි වෙනස් වෙන විදිහට ආදරේ ලස්සනට වෙනස් කරගන්න. එදාට ජීවිතේ මේ වගේ ලස්සන වෙයි. හම්බෙමු වෙනං ආයේ. හරි හම්බෙමු. බුරියානෙක් අක්කම්. බුරියානෙක් කමු. බුරියානෙක් කමු. Thank you ආවට. ආයෙත් අක්කම්. Thank you. Thank you. ජය වේවා. ජය වේවා. දිලිසි දිලිසි ඉන්න අරිත අයියා. Thank you. ජය වේවා. I won. I won.